පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්වලට ඔබෙන් පිහිටි කැලෑ පොළ ගැන කොළඹ නගරේ නම් නොදන්න කෙනෙක් නැහැ. හවස 4 ඉඳන් පසුවදා උදෑසන 10 විතර වෙනකන් තිබෙන මේ කැලෑ පොළ මිනිස්සු අතර මෙතරම් ජනප්‍රිය වෙන්න හේතු ගොඩක් තිබෙනවා. අපි ආනමඩුවේ ඉඳලා එන්නේ අපේ කට්ටිය ගොඩක් එනවා. ගමේ එළවලු තමයි එන්නේ. ඉතින් අපිට දුක මේක වැස්සට තෙමෙනවා අපි. කියන්නේ එළවලුත් තෙමෙනවා අපිත් තෙමෙනවා ඊට රෙදි ගෙනාව තින් ඒ වගේ මහනවා එකපාරකට නෙමෙයිනේ වහින්නේ විඩෙම් විඩේ වහිනවා. ඒ වහින හැම මොහොතකම ඊට දරම් වහනවා. වහනවා ආය පායන උට ආය අරිනවා. ආය විනාඩි 5ක් 10ක් දිනකට ආය වහිනවා. ඉතින් එහෙම තමයි මෙතන දුක විඳින්නේ. ඉතින් හොඳින් බිස්නස් කරනවා. වැඩි මුදලකට නම් බඩු විකුණන්නේ නැහැ. ජීවත් වෙන්නත් එපේ අපි. අවුරුදු 10කටත් වැඩි මේ පොළ තියෙනවා. ඉතින් අපි ඒ කාලේ ඉඳලා මේකෙන් තමයි ජීවත් වුනේ. අපි තාමත් ඉතින් මේ විදිහට තමයි ඉන්නේ. ඉතින් කිසිම සරණක් නැහැ. මොනාද අම්මනේ එළවලුද පළතුරුද අඹද දිවුල්ද මේ ඉතින් අවුච්ච එකක් දුනවා. එදා හම්බ වෙන එක ඉවර වෙනවා. ගමේ ගුඩේ වස විස නොමැතිව වැවෙන එළවලු පළතුරු කොළ වර්ග වැනි ආහාර ඉතා විශ්වාසදායීව මිලදී ගැනීමට ඇති හැකියාව වගේම අතරමැදියන් නොමැතිව ඒවා අඩු මුදලට ලබා ගැනීමට ඇති හැකියාවත් මෙහි ඇති විශේෂයි. මේ පොළ පටන් ගන්න අවුරුදු 5ක් ඉඳලා ඇති මාත්. මේක ගම්බද එළවලු පළතුරු තමයි වැඩියෙන් ආවේ. දැන් ඇටන් තලව ගැලේ ආනමඩුව පොරොපතාන මේ අවස අතරට පටන් ගන්නවා. අතරේ උදේ 10 වෙනකම් පටන් ගන්නවා. අවසර නම් සෙනග එනවා මේ උදේට තමයි සෙනග අඩු. කැලේ පුල හැදින්නේ කොළඹින් බොහෝ දුර බැහැර ගම්වල ඉන්න දුප්පත් ගොවීන්ගේ සහ දුප්පත් වෙළෙන්දන්ගේ එකමුතුවෙන් ගම්වල වැවෙන ආහාරයට ගත හැකි ඕනෑම දුර්ලභ දෙයක් වගේම ඖෂධයක් මේ කැලෑ පොළෙන් හොයාගන්න පුළුවන්. ඒ නිසාම තමයි මෙතනට කැලෑ පොළ කියලා නම පට බැඳිලා තියෙන්නේ. මම අවුරුදු 20ක් කට වෙනවා පටන් ගත්තා. පොල් ගේන්නේ නම් මේ හලාවතේ. උදේ 3ට ඇවිල්ලා දවල් 10 11 වෙනකොට ගෙදර යනවා. මේ දවස්වල බිස්නස් නම් අන්තිම සෞත්තු. මිනිසුන්ට සල්ලි නෑ බිස්නස් වලට. බඩු ගන්න ඉස්සර මේ ලොරියක් ආවම උදේ 6:00 වෙනකොට බඩු ඔක්කොම ඉවර වෙනවා. දැන් එහෙම ඉවර කරන්න බෑ. දැන් මිනිසුන් සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ සල්ලි නැති. අවුරුදු 20කට ආසන්න කාලයක් ව්‍යාපාරික කටයුතු කරනවා. ඉතින් පොල් ව්‍යාපාරේ ඒ වගේම මේ වෙළෙන් හොන්තර කරගෙන යනවා. මේවා ඉතින් අඩුපාඩුකම් තියෙනවා ගොඩක්. අඩුපාඩුකම් කියන මේ සංගමයක් තියෙනවා. සංගමයක් තිබුණට ඉතින් මේකේ යම් කිසි මුදලක් ගන්නවා. ඒ මුදලක් අඩු වුණාට මේකේ සාමාන්‍ය වෙළඳුම්ගේ අවශ්‍යතාවයල් පිරෙන්නේ නැහැ. මේකට ටොයිලට් එකක් නැහැ. ඒ කියන්නේ ඈත ගම් දනවල ඉඳලා වෙළඳ දෙනවා. කාන්තාවෝ එනවා. ඒ කාන්තාවන්ට අඩු ගානේ හවස 4ට අවල පවුද උදේ 10 වෙනකම් වෙලඳන් කටයුතු කරනවා. ඒක ඇඟපත පොඩ්ඩක් හොද ගන්නවත් පයිප් එකක් නැහැ. අර ප්‍රෝටීන් මාකට් එකට තියෙන ඒ පයිප් එකම ටොයිලට් එක තියෙන ඒකෙන් තමයි හොද. ඒකේ අඩුපාඩු වශයෙන් මම පෙන්නන්නේ ඒක. ඒ සාමාන්‍ය වැස්සට අවුවට මේක වේලෙනවා. මේක වහලයක් කියන තිබුණා නම් ගොඩක් වටිනවා. දෙල් කඳ වෙළඳ පොළ ගත්තම ඒ දෙල් කඳ වෙළඳ පොළේ ලස්සන්ට වහලයක් ගාලා එක එක්කෙනාට එක එක සීමාවල් දීලා තියෙනවා. ඒ වතුල තමයි ඒගොල්ලෝ වෙළඳන් කටයුතු කරන්නේ. ගොඩක් පිරිසිදුව කරතෑකි. මෙතන ටිකක් පිරිසිදුකමත් මදි තත්ත්වයක තියෙනවා. මේ දැලුව බිම දාගෙන ඔක්කොම විකුණන්නේ. මිනිසුන්ගේ හිතේ තියෙන මේ විශ්වාසය පළුදු නොවන තාක්කල් මේ කැලෑ පොළට නම් පාරිභෝගිකයන්ගේ අඩුවක් වෙන එකක් නැහැ.